හොඳයි ඔබ නැවතත් නුග සෙවනත් එක්කයි දැන් මැහුම් නිර්මාණවලට පස්සේ අපි ලස්සන අත්කම් නිර්මාණවලට ඔබේ ඇහැ යොමු කරන්නයි හදන්නේ මොකද ඔබේ අතින් ඊළඟට මෙවැනි නිර්මාණ නිම වුණොත් මේක විදේශ අපනයන සඳහා යොමු කරන්න පුළුවන් හොඳ ආර්ථික වාසියක් ලබා දෙන කර්මාන්තයක් වේවි ඒ විතරක් නෙවෙයි දුවදරුවෝ ඉන්න දවස්වල ඒ අයවත් එකතු කරගෙන මේ දවස්වල මේ වගේ නිර්මාණ කරොත් ඒ අයටත් හොඳ පාඩමක් වේවි ඉතින් තිලනි ජයවර්ධන අත්කම් නිර්මාණ ශිල්පිනිය අපිට කේ ඉන්නවා ආයුබෝවන් ආයුබෝවන් තිලනි මේ හැම ලස්සන සතෙක්ම හදලා තියෙන්නේ විශේෂ රෙදි වර්ගකින් මොකද මේ මේක ඇවිල්ලා හෑන්ඩ්ලූම් රෙද්ද අත්‍යන්ත රෙදි ඉතින් මේවල් පොඩි දරුවන්ට විශ්ස නැහැ ලොම් යන්නේ ඒ හින්දා ඕන වර්ණයක් තියෙනවා ඒ හින්දා විචිත්‍ර වර්ණවලින් නිමාවක් ගන්න පුළුවන් ලස්සනට කරලා බොහෝ විට විදේශ රටවලින් ඉල්ලන්නේ මෙවැනි නිර්මාණ ගොඩාක් ලාට ඇනෝම් තියෙන්නේ මේ රෙදි වලින් කරන ඒවාට ඉතින් ස්වයං රැකියාවක් විදිහට ඔබ ජීවිතේ පටන් ගන්න අඩියක් ඉස්සරහට තියන්න බලා ඉන්න කෙනෙක් නම් අපි හැමදාම නුගසවණෙන් කරන්නේ ඔබ ඔබේ ජීවිතයට යහපතක් කරන එක. ඉතින් අන්න එවැනි යහපතක් උදා කරගන්න පුළුවන් දෙයක් වේවි මේක. හරි. දැන් මේ වගේ දෙයක් අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට සරල නිර්මාණකින් පටන් ගන්න එක තමයි වඩා හොඳ නේද? ඉතින් අපිට පෙන්වන්නකෝ බලන්න නිර්මාණ කීපයක් සරල ඒවා. ඒ වගේම අද කියලා දෙන්නත් ඕන එකක් කොහොමද? අපි ඇත්තටම අද බැලුවේ මේ වගේ දෙයක් කියලා දෙන්න. කියන්නේ මේක ගොඩාක් සරලයි. ඉතින් පොන්චි ඒක අර තමන්ට විශේෂ විදිහට හදාගන්න පුළුවන්. පොඩි පොඩි දේවල් අඩු වැඩි කරලා. ලස්සන කුකුල් පැටිය. ඉතින් ඉතින් පොඩි දරුවෝ මේ දවස්වල නිවාඩු කාලේ දුවලා පුතාලා ගෙදවලලා ඉන්නේ. ඉතින් අම්මලාට පුළුවන් මේ වගේ දෙයක් ලස්සනට හදලා දීලා තමන්ගේ චූටි දරුවාම සන්තෝෂෙන් තියන්න. සෙල්ලම් කරන්න පුළුවන් මේ වගේ තෑගි දෙන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න හෑන්ඩ්ලූම් රෙදිවල එහෙම නැත්නම් අත්‍යන්ත රෙදිවල වර්ණ ගොඩාක් තියෙනවනේ. ඔව්. ගැලපෙන වර්ණ තෝරා ගන්න අවශ්‍යයි. එහෙම වර්ණ තෝරාගෙන මේක හදාගන්නේ කොහොමද? කොහොමද පටන් ගන්නේ? අපි බලමු මුලින්ම ඕන වෙන්නේ මේකට ඇත්තටම කියනවා නම් මෙන්න මේ ඉස්සරහ පළුව සහ පිටුපස පළුව මෙන්න මේ විදිහට කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේක අපි මේ ලස්සන කරන්න තමයි මේ වගේ තොප්පියක් දාලා තියෙන්නේ. ඒක තමන් කැමති නම් දාන්න පුළුවන් නැත්නම් ඒ විදිහට මොකක් හරි වෙනසක් කරගන්න පුළුවන්. මේ වගේ මේ හැඩේ මේ පියාස් කටි හැඩේ නේද මේක කපා ගන්න පුළුවන්. ඔව්. ඊපස්සේ මේකේ මේ තොප්පිය තියෙන්නේ. ඒකෙන් කොටස් දෙකයි. මේ තියෙන්නේ කුකුලගේ උඩ කොටස, ඔළුවේ කොටස. ඒක රතු පාට වගේ ආවා නම් ලස්සනයි. ඒ වගේ එකකින් කොටස් දෙකයි. ඊපස්සේ මේ තියෙන්නේ කකුල මේ කකුල කකුල ඒකෙන් කොටස් කුකුලගේ කකුල කොටස් දෙකක් අවශ්‍ය වෙනවා. ඊපස්සේ මේ තියෙන ඇඟිලි ඒකෙන් කොටස් හතරක් අවශ්‍ය වෙනවා. ඊපස්සේ මේ හොට ඒක තමයි මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඊතර කොටස් මේ වගේ දේවල් ඕගලන්ට අලංකාරය කරගන්න චූටි මලක්, හරි හාට් එකක්, නැත්නම් පොඩියට පේන්ට් කරලා මලක් ඒ වගේ අවශ්‍ය දේවල් මේකට යොදා ගන්න පුළුවන්. දැන් අර මැහුම් කතාවේ වගේ මේකට මිමි නැහැ. දැන් මේ හැඩය තමයි මතක තියාගන්න. ඒක තමන්ට කැමති විදිහට නස් කරගන්න පුළුවන් හැඩෙත් එක. ලොකු කුකුලෙක් වුණ ලොකු හැඩයක් හදා ගන්න පුළුවන්. ඒ හින්දා මේ හැඩය විතරක් මතක තියාගන්න එක වඩා පහසු වේවි. ඉතින් මේවෙන් කැලි දෙක දෙක දෙකක් ඕන අවශ්‍ය නැහැ මේකෙම දෙක දෙක මේ කකු මේක විතරක් කොටස් හතරක් අවශ්‍ය වෙනවා කකුල නේද හරි ඉතින් එහෙම ඔන්න දැන් මේ විදිහට ඊට පස්සේ අපිට තියෙන්නේ පතරම තියලා රෙද්ද ඇඳ ගන්න හරි දැන් ඔන්න තිලිනි මට මොහොතක් දෙන්න මං මේ තියෙන සතු ටික චුට්ටක් එහෙම අයින් කරගන්න. එතකොට තිලිනි ගන්න වැඩේ අපිට හොඳට පේනවා. මෙන්න මෙහෙමනේ. දැන් ඔන්න තිලිනි මේ කොළපාට අත්‍යන්ත රෙද්ද හෑන්ඩ්ලූම් රෙද්ද අරගෙන මේක මේ බ්ලොක් එක තියලා කපා පිටපත් කරගන්න. මෙහෙම. ඒ විදිහට අපිට අවශ්‍ය සෑම කොටසක්ම කොටස් මෙහෙම රෙද්ද දෙකට නමලා අපිට පුළුවන් මේ විදිහට පිටපත් කරගෙන වටේට අඟල් භාගයක් මෙහොම වාසිරින විදිහට කපා ගන්න. මේ තියෙන අපි එහෙම ඇඳලා කපාගත් කොටස්. පේනවා ඇතිනේ. මේ විදිහට කපලා අපි කප් තියනවා. ඒ මහ ඊට පස්සේ අපි මේක කපලා අරගෙන වටේ මහ ගන්න ඕන. ඒ මහන කොට දැන් මේ විදිහට තියෙන්නේ. මෙහෙම අපි ඇඳගත්ත ඉර දිගේ මහනවා. ඒ මහන කොට පොඩි විවරයක් තියන්න ඕන අපිට අනිත් පැත්ත හොඳ පැත්ත හරවලා ගන්න. ඊට පස්සේ මේ වගේ මහගත් එක මේ විදිහට මේ තියෙන සෑම කොටසක්ම කොටස් දෙකකට තියලා මෙතනින් පොඩි විවරයක් තියලා වටේට මහලා තියෙනවා. මේ කොටස් ටික අඟල් කාලා අඟල් භාගයක් අතර තියන්න. ඊපස්සේ මේ සියලු කොටස් මම පෙන්නපු මූලික කොටස් ටික ඒ විදිහට කපා ගන්න. ඊපස්සේ අපි මේක මෙහෙම අර විවරයක් තිබ්බනේ. එතනින් අනිත් පැත්ත හරවලා ගන්න.
අපිට මේ පැඩින් පුරවන්න හැම දෙයකටම අවශ්‍ය වෙන්නේ විවරය. ඒ හින්දේ විවරේ ටිකක් අඟල් දෙකක් විතර පමණ විවරයක් තියලා මහගත්තනම් හරි. දැන් අපිට පෙන්නුවේ තෙල්ලෙන කහ පාට උඩෙන් දැන් රෝස පාට රෝසමන්ට තියෙන විදිහට අවශ්‍ය විදිහට වර්ණ සංයෝජනය කරගන්න පුළුවන්. තිලිනේ දැන් අලුතෙන්ම රෙදි ගන්න නැතුව දැන් ඔය අත්‍යන්තම රෙදි තියෙන්නේ අපි ගෙදර ගෙනාපු පාවිච්චි කරන්නේ සාරි තියෙනවා. අත්‍යන්තම රෙදිම අවශ්‍යත් නෑ. පොප්ලින් හරි තමන්ට පුරුදු වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. හා හරි. නැත්නම් බෙඩ් ෂීට් එකක් හරි කපලා මාන්න පුළුවන්. පුරුදු වෙන්න. ඊට පස්සේ මේ වගේ කපාගත්ත කොටස් ඊපස්සේ මේ හැම කොටසක්ම අපි හොඳ පිටට හරව ගන්න. ඊපස්සේ මෙහෙම පැඩින් අරගෙන පැඩින් ටික ටික ඇතුළට දාගන්න පුළුවන්. ඒ විවරෙන් මේ හොඳට පිරෙන්නම පැඩින් දාන්න ඕන. මේ විදිහට හොඳට පැඩින් පුරව ගන්න. එතකොට තමයි මේ නිමාව ලස්සනට ගන්න පුළුවන්. මෙහෙම පැඩින් පුරවන්න. ඒ විදිහට පුරවගත් එක තමයි මේ තියෙන්නේ. ඒ විදිහට පුරවගත් එකක් තමයි මේ තියෙන්නේ කඳ කොටස. කඳ කොටස. ඊපස්සේ මේ කොටසුත් ඔක්කොම අර විවරෙන් හොඳ පැත්ත හරවලා මේ විදිහට පැඩින් පුරවලා නිමා කරගන්න. මේ බලන්න මේ තොප්පිය. පැඩින් පුරවලා ඊට පස්සේ අර පුංචි විවරේ මේ මහනවා. මහනවා. ඒක මහනකොට මේ ටික එකතු කරගන්න ඕනේ දැන් ඉක්මනට. ඊට පස්සේ මේ ටික අපිට තියෙන්නේ මෙතනට මේ කොටස තියලා මහ ගන්න ඕන. සම්පූර්ණයෙන්ම මහනවද තිල්ලි නැත්නම් තනින් තනින් සම්පූර්ණයෙන්ම මහනවා සම්පූර්ණයෙන්ම මහනවා මහලා පෙන්නන්නද ඔව් ඊපස්සේ අපිට නම් පින් කරලා දැන් තිල්ලි ඒක මහ ගන්න මහන්න එක අපේ කාන්තාව දක්ෂයි මහයි ඒ අතරේ ඔබට වටිනවා මේ හදපු සත්තුන් පෙන්නුවොත් මොකද මේවෙන් අලුත් අදහසක් ගන්න පුළුවන් ඔබට පුළුවන් නිවසේදී මේ බ්ලොක් නිර්මාණය කරගන්න මේ පත්‍රම් නිර්මාණය කරගන්න මේ හැඩය දැනගත්තාම මේ බලන්න ලස්සන හාවේ ජීවිතේට අපි දැකන්නේ පාටවල ඉන්නේ දරුවෝ කොහොමත් මේ වර්ණ වලට හරි කැමතිනේ පොඩි ළමයි කියන්නේ සමහර අය වර්ණවත් එක්කනේ කැමැත්ත දක්වන්නේ කුඩා දරුවෝ ගොඩාක් ලාට වර්ණ වලට කැමති ඉතින් ඒ හින්දා වර්ණ සංයෝජනෙදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ඔන්න බලන්න ඔය හරි මේ නිර්මාණ වලට ලොකු පත්‍රම් අවශ්‍ය වෙන්නේ නැහැ නේද පුංචි පුංචි කෑලි තියෙන. ඒක තමන්ට පුළුවන් විදිහට නිර්මාණය කරලා වැඩි හදාගන්න පුළුවන්. ආ මේ බලන්න කොහොම තිරලි මහලත් ඉවරයි. කොටස් දෙකම. අපි මේ දෙන්නේ නිර්මාණය කරගත්ත විදිය. ඊට පස්සේ අපි මේකේ කකුල් ටික ඇල්ලනවා. ඒක ඉදින් අපේ කාන්තාවන්ට පුළුවන් නේ මේ වගේ දේවල් හදාගන්නවා. ඊපස්සේ අපි අර හොට හදාගත්තානේ. ඒ හොට මෙතනට එනවා. මේ විදියට අපි තියාගන්නවා. ඒකත් වටේට අපි මහ ගන්නවා. ඊපස්සේ S දෙකක් මහ ගන්න පුළුවන් මේ පේන විදියට කළු ඉසුදුයි දාලා S දෙක මහ ගන්නවා. දැන් අර වෙළඳ පොලේ තියෙන ඒ કૃතිම දේවල් ගන්න එපා. එපා. මේකට එක ගැලපෙන්නේ නැහැ නේ. ඔව්. හැමදේම අපේ දේශීය නිර්මාණයක් විදියට තමයි අපි මේක යන්නේ. දැන් වටේ අපිට දුරගත නැමතුම් වෙනවා. ඇවිල්ලා අහනවා මේ ඕනම රෙදි වර්ගයකින් මේක නිර්මාණය කරගන්න පුළුවන්ද කියලා. ඔව්. මුලින් පුරුදු වෙනුණත් පොප්ලින් වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන් නැත්නම් කොටන් මේ කපුරු රෙදි ඕන දෙයක් නිර්මාණය කරගෙන ගන්න පුළුවන්. හ්ම් හ්ම්. ටිකක් ඝන කමරෙද්දක් වුණත් ලස්සනයි. ඔය පරණ බෙඩ් ෂීට් එක බෙඩ් ෂීට් ගත්තා නම් හරි. ඒවෙන් ඔබට පුරුදු වෙන්න මේව නිමා කරගන්න පුළුවන්. හැබැයි ඒ අතරේ වෙළඳ පොළ පිළිබඳව සැලකිල්ලෙන් ඔබ නිර්මාණයක් කරනවා නම් නිතරම මේ වගේ උසස් තත්ත්වයේ නිර්මාණ වලටම යන්න. හැමතිස්සෙම මේ වගේ මැහුම් යොදනකොට ඒකත් ශක්තිමත් මැහුම් වෙන්නත් ඕන. තිල්ණි අවසන් වශයෙන් මට කියන්නකෝ වෙළඳ පොලේ මේ වට තියෙන ඉල්ලුම කොහොමද? ඇත්තටම දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් ගොඩක් වෙලාට අම්මලා දැනුවත්. අම්මලා ගොඩක් වෙලාට කුඩා දරුවන්ට දෙන්නේ නැහැ බූල් සහිත ටොයිස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ආනයනය කරනවා ඒව දෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ දේවල් වලට දැන් ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ මේව විසයක් නැහැ. කිසි දෙයක් ළමයින්ට පරිභෝජනයට සුදුසුයි. ඔව් දැන් ඔය මේ පුංචි දරුවන්ට හරියට තියෙනවනේ වීස් එක කියනවනේ ඇදුම තියෙනවා හතිය තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඇති වෙන්න බොහෝ වෙලාවට මේ કૃතිම ලොම් රෙදි වලින් හදන සත්තු අහිතකරයි. අහිතකරයි. ඒ නිසා වෛද්‍යවරු පවා කියනවා. ඒ නිසා බොහෝ විට ඔබට පුළුවන් නම් නිර්මාණය කරන්න ඔබේ දරුවා වෙනුවෙන් මෙවැනි ලස්සන නිර්මාණයක් සහ රටේ දරුවෝ වෙනුවෙන් ලෝකයේ දරුවෝ වෙනුවෙන් ඔබට පුළුවන් මේ ලෝකයේම දිනන්න. ඉතින් අපි ඒ සඳහායි ඔබට මේ දිරිමත් කිරීම කරන්නේ. මේ නිර්මාණ පිළිබඳව තවදුරටත් ඔබට දැනගන්න කැමති නම් මෙන්න අපි ලබා දෙනවා තිරණ ජයවර්ධනගේ දුරකථන අංකය 077 20 14 14 1 077 20 14 14 1
එක මේ දුරකථන අංකයට කතා කරලා ඔබට තවදුරටත් තොරතුරු දැනගන්න පුළුවන්. ඔය ස්වයං රැකියාව පටන් ගන්න අයටත් ඒකටත් උපදෙස් දෙන්න ඔබ සූදානම් නේ. හොඳයි, එහෙමනම් තිරණි බොහොම ස්තුතියි. අද දවසේ එකතු වුණාට තවත් ලස්සන නිර්මාණ ගොඩක් එක ඊළඟ දවසේ මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් තමයි මැදිරියෙන් සමුදෙන්නේ. පොරොන්දු වෙනවනේ. ආයිබෝ. සුබ දවසක් ඔබට. අපි ඔබට ආරාධනා කරනවා නුග සෙවණත් එක්ක රැඳී ඉන්න කියලා. ජීවිතේ දිනන්න විතරක් නෙමෙයි ඔබ සතුටෙන් තියන්න හුඟක් දේවල් අපි මේ පැය තුන ඇතුළේ ගොනු කරලා තියෙනවා කියලා අපි උදෙන්ම කිව්වනේ. රැඳෙන්න අපිත් එක්ක.